පොසොන් සඳ උදාව මුළුමහත් සිංහල ජාතිය උදාවක් අද පොසොන් දවසයි මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම ලංකා සමාජයේ විශාල වෙනසකට තුඩු දුන්න බව ඔබ අපි හැමදෙනාම දන්නවා මුළුමහත් ශ්‍රී ලංකා ජීවිතෙම මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ පැමිණීම සමග වෙනසකට භාජනය වුණා වසර 2300කට අධික කාලයක් තිස්සේ ගලා ආ ශිෂ්ටාචාරයේ පදනම සැකසුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසායි ඔබ අප හැමදෙනාම දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි අවුරුදු 26 දී මහා අධිරාජ්‍යයක් වෙච්ච ධර්මාශෝක රජුරුවන්ගේ පුතා මිහිඳු මහරහතන් වහන්සේ කියලා ඔබ දන්නවා හැබැයි ඔබ දන්නවා ඒ වගේම උන්වහන්සේ මුළු ජීවිත කාලයම ජීවත් වුණේ ගල් ගුහාවක කියලා රජ ගෙදරක ඉපදිච්ච කුමාරයෙක් පැවිදි වෙලා ගල් එනක ජීවත් වෙමින් මුළු මහත් ජාතියක් අවදි කළා වසර 2300කට අධික කාලයක් තිස්සේ ගලා ආ මේ මහා ශිෂ්ටාචාරයේ පදනම සැකසුනේ එතනින් වසර 1300ක් අනුරාධපුර ශිෂ්ටාචාරයේ පැවතුණා මහා වැව් හැදුනේ මහා සමෘද්ධිමත් ජීවිතයක් ගොඩනැගුණේ අබේගිරිය මහා විහාරය ඒ ජේතවනය වගේ මහා පන්සල් ඉදුණේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම නිසා කියලා ඔබ අප හැමදෙනාම දන්නවා අපේ ශිෂ්ටාචාරයේ විශිෂ්ටත්වයට පත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසායි මනුෂ්‍යත්වය ආගන්තුක සත්කාරය එකමුතු වැඩ කිරීම පරිසර හිතකාමී ආකල්පයන් මේ සෑම දෙයක්ම ඇති වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා තනි තනි පුජ්‍යලයෝ අරගෙන රහත් කරනවා වෙනුවට මුළු මහත් සමාජ ජීවන ක්‍රමයක් උන්වහන්සේ අපට දායාද කළා සතුන් නොමරමින් ජීවත් වෙන හැටි කෙනෙකුට හිංසාවක් නොවි අපේ ආර්ථික ජීවිතය සකස් කරගන්න හැටි මේ හැම දෙයක්ම අපට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපේ රජවරු බොහෝ දෙනෙක් බෝධිසත්වයන් බවට පත් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා යම් කිසි කෙනෙක් රාජ්‍යත්වයට පත් වෙනවා නම් ඔහු බුදුවරේ බුදු බව ප්‍රාර්ථනා කරන්නේ විය යුතුයි කියලා සෙල්ලිපිය සටහන් වුණා. එනම් මිසිරිලක් නොබෝසත් නොරජ වන්හයි මේ ලංකාවේ රජ වෙනවා නම් යම් කිසි කෙනෙක් ඔහු බෝධිසත්වයෙක් බවට පත් විය යුතුයි. ඒ නිසා රජවරු කල්පනා කළා මුළු මහත් රටම සුවපත් කරන්න. මහා වැව් හැදුවේ ඒ නිසායි. ඉතින් මිහිඳු උදාවේදී අපි කල්පනා කරන්න ඕන අපේ ආකල්පමේ වෙනස ඇති කරගන්න ඕන අපි මිහිඳු මහරහතන් වහන්සේ දුනේ දහම් පණිවිඩයෙන් අපට කියා දෙන්නේ පරාර්ථකාමී සරල ජීවිතයයි. අපි හැම දිනම මේ උතුම් පසළොස් සපෝ දවසේදී බෙදා හදා ගැනීමට අනුන් සමග එකට ජීවත් වීමට ආත්මාර්ථකාමී නොවි මනුෂ්‍යත්වයේ කරා පිය තැබීමට අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගනිමු. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණයි.